පැහැරගත්widetilde මවක බේරා ගන්න පොලිසිය මාර යුද්ධයක වාහනයට අහසට වෙඩි පිට වෙඩි කත එලියට ගත්තේ කාරේ වීදුරුවක් කඩලා ඉන්දිකා රාමනායක නිමන්ති රාණසිංහ සමගින් මේ වර්තාව ඡායාරූප වර්තාද සමගින් ලංකාදීපේ ප්‍රධාන පෝතයි වර්තා කරන්නේ මේ බලන්නකෝ කතාව ඔබට පේනවා මේ ඡායාරූපේ පෝද්දල සරත් ආනන්ද ගමගේ වර්තා කරන ලංකාදීපේට මේ පැහැරගත් මෝටර රථය ඔබට පේනවා අනියම් ඇසුරක් පාත්වාගෙන ගියේ එතනින් තමයි කතාව පටන් ගන්නෙ එතනම වැරද්දක් එතනම අනීතික ක්‍රියාවක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තිදරු මවක් ඔන්න කතාව අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තිදරු මවක ඝාතනය කිරීම සඳහා ඇගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙකු විසින් මෝටර රථයකින් පැහැරගෙන යනු ලැබමින් සිටියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී පොලිසිය අහසට සහ වාහනයට වෙඩි තබමින් මහත් පරිශ්‍රමයක් යොදා එම කාන්තාව ඊයේ පෙරවරුවේ බේරාගත්තේ කියලා සඳහන් වෙනවා මන්නා පිහිපහර කිහිපයකින් මේ කතාවේදී කියනවා මන්නා පිහිපහර කිහිපයකින් ඒවන විටත් තුවා ලබා මෝටර රථයේ පිටුපස අසුනේ සිටීම කාන්තාව පොලිසිය විසින් බේරා ගනු ලැබුවේ මෝටර රථයේ පිටුපස දොරක් සහ වීදුරු කැඩීමෙනි මෙම කාන්තාව මෝටර රථයේ පිටුපස අසුනේ දමා තවත් පුද්දලෙකු ඇගේ මුව අතින් වසාගෙන සිටිනු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පෙවිසුමේ පිටවන ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දැකලා තියෙනවා පසුව ඒ නිලධාරියා බද්දේගම මන්සන්දී රථවාහන රාජකාරී නිරත පොලිස් නිලධාරින්ට මේ බව දැනුම් දීලා තියෙනවා. ඒ දීක්ෂණිකව ක්‍රියාත්මක වූ බද්දේගම පොලිසිය රථවාහනාංශයේ නිලධාරින් සැකකරුවන් හා කාන්තාව සිටි කහ පැහැති මේ මෝටර රථයේ පසුපස කිලෝමීටරයක් පමණ දුරක් හබාගෙන ගිහිල්ලා තියෙනවා. පොලිසියම රථයේ අසලට යන අවස්ථාවේදී එය මාර්ගයේ පසෙක නවත්වාගෙන සිට ඇති අතර පසුපස අසුනේ සිටි තරුණයා කාන්තාව සමග පොර බදිමින් ඇයට මන්නා පිහකින් පහර දෙනු පොලිස් නිලධාරින් දැකලා තියෙනවා. එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් රථයේ දොරගුළු විවෘත කිරීමට උත්සාහ ගත්තත් ඒ වන විටත් එහි දොරගුළු දමා තිබීම නිසා අගුළු දමා තිබීම නිසා රථයේ පිටුපස දොර කඩා වීදුරු කඩා මේ කාන්තාව බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒත් එකම මුහුණේ සහ අතපය තුවාල සහිතව සිටි කාන්තාව පොලිසිය විසින් වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. වාහනයේ සිටි සැකකරුවෝ දෙදෙනා පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙන්න කතාව. පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම කාන්තාවගේ අනියම් ප්‍රේමවන්තයා බව කියන තැනැත්තෙකු සහ සිද්ධියට ආධාර අනුබල දුන් ඔහුගේ මිතුරෙක්. ඔවුන් දෙදෙනාම වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනියම් ප්‍රේමවන්තයා බව කියන තැනැත්තා 27 හැවිරිදි අවිවාහකයෙක්. ඔහු පින්තාරකරුවෙකු ලෙස කටයුතු කරනවලු. මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව මෝදරවාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන තිදරු මවකි. සෙනිතානුකූල සැමියාගෙන් වෙන්ව සිට ඇති ඇය මෙම සැකකරු සමග වසර එකහමාරකට අධික කාලයක් අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මෙහිදී මේ කතාව ඔබට කියන්නම් මේක මහා අමුතු කතාවක් මේ සිද්ධිය වන විට කාන්තාව සිය දරුවෙකුද සමග සැකකාර තරුණයාගේ වලස්මුල ප්‍රදේශයේ නිවසේ ජීවත්ව සිට සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයට සැකකාර තරුණයාගේ නිවසේ වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබී නොතිබූ බවත් පොලිසිය කියනවා මේ හේතුවෙන් එම කාන්තාව තරුණයාට නොදන්වා මීට සති දෙකකට පමණ පෙර එම නිවසෙන් පිටව ගොස් ඇති අතර ඒ කියන්නේ තරුණයාට කියන්න දෝ මේ කාන්තාව පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඇය දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාව කරන බවට හෙළිවීමෙන් පසු ඇය පැහැරගෙන යාමට සැකකරු සලසුම් කළ ආකාරය ඔහුගේ ප්‍රකාශවලින් හෙළිවිලා තිබෙනවා කියලායි සඳහන් වන්නේ. එකක් ඇය තමගේ විවාහක පුද්ගලයාගෙන් ස්වාමි පුරුෂයාගෙන් නිත්‍යානුකූලව වෙන්ව ඇති බවයි මෙහිදී කියවෙන්නේ. ඒත් එක්කම දරුව තුන්දෙනෙක් එක්ක තනිවෙන අම්මා කෙනෙකුට ප්‍රේමය හෝ ආදරය හෝ සෙනෙහස හෝ රැකවරණේ හෝ ලැබිය යුතුයි කියන කාරණාව සත්‍යක්. නමුත් අවසානයේදී අකමැත්තක් කැමැත්තක් කරගන්නට ගිහිල්ලා ඒ අවසන වෙච්ච මහා කලබගෑනියක්. එය ජීවිතයකින් හමාර කරන්නට එපින්තාරු කරන තරුණයාට හිතිලා ජීවිතේ පින්තාරු කරන්න නොදන්න එවැනි තරුණයෙක් තවත් මේ සමාජයේ කොච්චරද? බොහොම ප්‍රවේශමෙන් බොහොම ප්‍රවේශයෙන් මා හැමදාමත් කියනවා මිනිසුන්ගේ මිනිස්සත්කම හොයාගන්න බැරි තරක හැංගිලා තියෙන මොහොතක් ඒ නිසා ඔබ තුල ඉන්න සහ ඔබ ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ නියම වේශය ඔබ දකින පංචස්කන්ධේ නොවෙන්නට පුළුවන්